समान लेनिंग महात्म्या विसिन संगीत अध्यक्षणीय करपु इतुमा विसिन में गायने करना सुहर्षणी महात्म्या विसिन रचना करपु असन गीते अक्तियनवा ये गीते समाज टे बहु खाने पहारक अध्यापन पद्धति टे विशेष साइमन आईए साइमन आईए साइमन आईए साइमन आईए लंकावे अध्यापन पद्धति ये पिलीपद डैडी විචාරශීලීව අවධානය යොමු කළ ලියපු ගීතයක් කියලා අපිට මේ ගීතයට ගෞරවයක් දෙන්න පුළුවන්. සුහර්ෂණී ධර්මරත්න කියන ආචාර්යවරිය ඇයි ගුරුතුමියක්. ඇය රචනා කරපු අපූරු ගීතයක්. මේ ගීතයට සන්නාද එකතු කරන්නේ සමන්ලිලින් මහත්මයා. ලං යුගයේ බිහිවෙච්ච අති දක්ෂ කලාකරුවෙක්. එතුමා මේ ගීතයට ගෙන එන රංගන දායකත්වය මේ ගීතයට ගෙන දෙන රූප රචනය පවා අතිශය සුන්දරයි. ඒ සුන්දරත්වයේ ඇතුළේ ගැබ්වෙච්ච අසුන්දර කතාවක් තියෙනවා. ඒ කතාව තමයි අපි ඔබත් එක්ක රස විඳින්න තීරණය කරේ. ඔබත් නමත් අපිත් කවුරුත් දන්නවා ළමා කාලය ඇතුලේ පාසල් ජීවිතය ඇතුලේ ඔබේ මට ගුරුවරුන්ගෙන් දඩුවම් බොහොමයක් හිමිවෙන්න ඇති. ඒ දඩුවම් වලට පිටින්ම ඔබම මාද සමාජයේ කොන්ද කෙලින් තියෙන මුහුණුස්සෙක් විදිහට නැගිටලා ඉන්න වෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් කොණ්ඩය පාසල් යුනිෆෝම් එක මේවා පිළිබඳ දැඩි විනය කමිටු රැස් වෙලා විනය තීරණය කරපු අවස්ථාව ඔබට මතක ඇති. මෙන්න මේ විනය සම්බන්ධයෙන් පාසල තුලින් නිර්මාණය කරන හදන මේ විනය සම්බන්ධයෙන් සියුම් කෝණයකින් විග්‍රහ කිරීමක් මේ ගීතය ඇතුලේ තියෙනවා. හැබැයි මේ කියන්නේ කොණ්ඩේ වවාගෙන ඉස්කෝලේ යන අවසර දෙන්න කියන ඒ තැනට තර්ක කිරීමක් නම් නෙමෙයි. මේක ඇතුලේ ඊට වඩා ගැඹුරු කතාබහක් දක්නට ලැබෙනවා. අපි දන්නවා නන්දන වීරසිංහ කියන අපූරු කලාවේදියා කලාකරුවා කවියා ලියපු කවියක් තියෙනවා ආදරණීය පාසල කියලා. තවමත් අපේ පාසල් පද්ධතිය අධ්‍යාපන රටාව ඇතුලේ වෙනස් වීමකට භාජනය වෙලා නැහැ. युगे अपेक्षा करना अध्यापने दक्वा गिहिन्नी नहें तामत लंकावे अध्यापने पहल तनकमाय तियेन्ने खांद नुनगेम पेरमेन सुपुर्द स्थानम तियेनवाय किला नंदन वीरसिंहन तमन्गे आदरणीय पासल कियन कविपंक्ति अतुलेन कियेनवा ओब होयागेन कियवन्ने कविपंक्ति विशेषेण उसस पेल साहित्येट तियेनवा कोहोम नमुत मे गीते अतुले एवेनी कथाभाग्म तियेनवा लंकावे अध्यापन रटाव तावमत कोंडेय मत लमुन तीरणय करन तनकट निर्माण वेला कियला මේක තියෙන මේ තට්ටය පෑදුණු කට්ටුවේ ගුරාගේ දෑසට කටු වෙනිලා මට්ටු කරන්නන් තෝවද කිය කී ඔෆිසියට දුවනවා ගුරුවරු තමන්ට නොමැති දේවල් තමන්ට නොහැකි දක්ෂතාවයන් ශිෂ්‍ය වේගාව තියෙනකොට ඒ කෙරෙහි ඉරිසියාවක් හටගෙන ශිෂ්‍යයාගේ අධ්‍යාපන තත්ත්වය බිඳ දාන්න උත්සාහ දරනවාද එහෙම ගුරුවරු ඉතාමත් අඩුයි නමුත් මේ කියන්න හදන්නේ ඊවැනි තත්ත්වයක් පිළිබඳව ඔබ මේ පිළිබඳව ඉතා සාවධානව හිතන්න අනික පැත්තෙන් මේක තියෙනවා මේ පරල වෙලා බොරු කොණ්ඩේ හද හද ලොකු සර්ුත් එනවා එන ලොකු සර් විනය කමිටුව කැඳවනවා විනය කමිටුව කැඳවලා සර් ළමයා දිහා මේ ශිෂ්‍යයාගේ දක්ෂතාවයේ කීමක්වත් මේ ශික්ෂණය වැඩ පුළුවන්ද මොහු දක්ෂ ලරුවෙක්ද මොහු දක්ෂ කලාව පැත්තරද ගණිතයේ පැත්තරද මේවා පිළිබඳ කිසිදු සැවීමකින් තොරව කියනවා මේ කොණ්ඩේ වවාගෙන ඉන්න නිසා මොහු රස්තියාදුකාරයෙක් මොහු මට්ටු කරන්න නම් කොණ්ඩේ කපන්න ආවදීන් පරිවාසය දානවා කියලා දැඩි කියමනා මේක ඇතුළේ ඊට වඩා ඇයිහෙම කිව්වේ අපිට හිතන්න සිද්ධ වෙන රූප රචනයේ දිහාවට පොඩ්ඩක් අවධානය යොමු කරා නම් ඒ රූප රචනයේ පටන් ගන්නේ මේ නාට්‍ය ගීතයක් ගායනා කරමින් ගුරු මේසේ උඩ නැගලා නටන ශිෂ්‍යයෙක්ගේ සමලෙන් මහත්මයා රංගන දායකත්වය දක්වන්නේ ගණිත මිස් ඇවිත් විභාග මේ සමීකරණ ගැටලුවක් විසඳන්න අවස්ථාව දෙනකොට ඔහු එහෙදි අපහසුත් වෙනවා හැබැයි පන්ති හිටපු දක්ෂ ගායකයෙක් කලාකරුවෙක් ඔහු කලාවට ලැබී ගුරුවරු කවුරුවත් ඔහු ගාව තිබිච්චේ කලාත්මක හැකියාවන් අවබෝධ කරගත්තේ නැහැ. ලංකාවේ අධ්‍යාපනයත් ඒ වගේ. ලංකාවේ අධ්‍යාපනයේ හරියට මීයොයි, මාළුයි, වඳුරොයි, ඔක් සර්පයොයි මේ ඔක්කොම සත්තු ටික ගෙනල්ලා ගහකට නගින්න කියනවා වගේ. මාළුන්ට ගස් නගින්න බෑ. මාළුන්ට පුළුවන් පීනන්න. ලංකාවේ අධ්‍යාපනයේ හැදෙන්න ඕන මාළුන්ට පීනන්නයි, වඳුරුන්ට ගස් නගින්නයි උගන්නන තැනට. හැබැයි තාම ලංකාවේ අධ්‍යාපනය එතනට හැදිලා නැහැ. මේ ප්‍රශ්න කරන්නේ ඒ ප්‍රශ්න කිරීම. මේක බොහෝ දෙනෙක් ඇසිය යුතුයි මේ ගීතේ මීට වඩා කතාවක් මම කියන්න යන්නේ නැහැ මොකද අසා තේරුම් ගත යුතු ගීතයක් නරබා තේරුම් ගත යුතු ගීතයක් මෙවැනි ගීත නිර්මාණය කරන කලාකරුවන්ට අපි වන්දනීය පූජනීය මට්ටමින් ගරු කරන්න ඕන ගීතය නරඹන්න ඔබට පුළුවන් පළවෙනි කමෙන්ට් එකට යන්න බොහොම ස්තුතියි